හොරෙන් ෆොටෝ ගහලා අනුරගේ රැස්වීමේදී බුද්ධි නිල්ද හරියට නෙල්ලලා මේ මොරගල්ලා ගම සිසිර කැලේ ගමගේ වාර්තාව කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති ජාතික ජනබලවේගයේ රැලියකට පැමිණ සිටි ඒ නායක අනුරකුමාර් දිසානායක මහතාගේ ඡායාරූප ගැනීමට ගිය සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධිආශ්‍ර පොලිස් නිලධාරියෙකු ඒ සිටි පිරිසගේ ප්‍රහාරයකට ලක් වී තිබෙනවා. එහි බුද්ධිආශ්‍රයේ ඡායාරූප ගැනීම පසක තබා දිවගොස් පාරේ නවතා තිබූ ජීප්‍රතියක නැගී බේරී පැනගොස් ඇතැයි වාර්තා වෙනවා. ජනරලී ඇමතීමට ජාතික ජනබලවේගේ නායක අනුරකුමාර් දිසානායක මහතා එදින සවස 6:30 අතර කාලයේදී පැමිණ තිබෙනවා. දිසානායක මහතා ගමන්ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගැනීමේදී පිවිසුම් දොරටුව අසල සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියා ඡායාරූප ගැනීමට යාමේදී මත වූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ප්‍රශ්න කිරීමත් සමගම අවට සිටි පිරිස් ඔහුට පහර දුන් බවත් එදී තමා කවුද යන්න පවා නොපවසා දිවගොස් පොලිස් ජීප්‍රතියකට ගොඩ වී පොලිස් නිලධාරින්ගේ රැකවරණය මැද පලා ගිය බවයි උත්සවයට සහභාගී වූ පිරිස් ප්‍රකාශ කර තිබෙන්නේ. සමහර වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය ගමට අධිකරණ බලය දීමේ සමාරම්භක උත්සවයේ රිහර්සල් වල ඉන්නවද කියලා තමයි දන්නේ නැත්තේ. දැන් එහෙම අනුරකුමාර දිසානායක සහෝදරයාගේ ෆොටෝ එකක් එහෙම ගන්න බෑ. දැන් ඒගොල්ල ඇඳලා ඉවරයි, ජනාධිපති වෙලා ඉවරයි. ඒ නිසා එහෙම ලේසියෙන් ෆොටෝ ගන්න බෑ ඒගොල්ලන්ට. මේ දවස්වල ඒගොල්ලෝ රිහර්සල් වල ඉන්නේ. ඒ තමයි ගමට බලය ගෙන යෑමේ, ගමට අධිකරණ බලය ගෙන යෑමේ ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු වල යෙදී තිබෙන්නේ. නිසා පරිස්සමෙන් සතුටුයි ඒ බුද්ධිආශ්‍රයද හරියා කකුල් දෙයක් ඉතුරු කරගෙන ආපහු ගෙදර එන්න ලැබීම පිළිබඳව ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. හැමදාම හදන රොටි වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාර්ට්නර් කරගන්න.